අයිබුවන් අදපි කතාරන්න බලාපොත්තුෙන තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය පරිගණකය තුළ දත්ත නිරූපණය කියන පාඩම මේ පාඩමේද අපි බලාපොරොත්තුෙන පරිගණකය තුළ කුමන ආකාරවලින්ද දත්ත භාවිතාවෙන් කියලා කතාගන්න. එතකට අපි පාඩම ආරම්භේදයි බලමු මනවාද මේ ලකුණුවත් දශම සංඛ්‍යා කියන ලකුණුවත් දශම සංඛ්‍යා ඩිෆිනිෂන්යක් ඉදිරි දෙන්න පුළුවන් ධන හෝරින ඕනෑම සංඛ්‍යාවක් ලකුණුවත් දශම සංඛ්‍යාවක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ ලකුණුවත් දශම සංඛ්‍යා ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදෙනවා. එක තමයි නිඛිල. ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම ඉන්ටිජර්. එතකොට මේ නිඛිල වලට අයිති වෙන්නේ මොනවද? නිඛිල වලට අයිති වෙනවා ධන හෝරින ඕනෑම පූර්ණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ මේ වගේ ඒවා. 25 28 23 මෙන්න මේ වගේ සංඛ්‍යා තමයි මේ නිඛිල කියන කාණ්ඩයට අයිති වෙන්නේ. ඊළඟට අපි බලමු නියත ලක්ෂ සංඛ්‍යා. නියත ලක්ෂ සංඛ්‍යා කියන්නේ මේ වගේ දශම තිත, ඒ කියන්නේ දැන් ඩෙෆිනිෂන් එකක් විදිහට ගත්තොත් එහේ මේ වගේ දශම තිත සරලව කිව්වොත් එහෙම මේ වගේ දශම තිත වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ වගේ සංඛ්‍යා. 1.5 23.6 33.4 මෙන්න මේ වගේ සංඛ්‍යා තමයි නියත ලක්ෂ සංඛ්‍යා වලට අයිති වෙන්නේ. ඊළඟට තුන්වෙනි කාණ්ඩේ තමයි ඉපිලෙන ලක්ෂ සංඛ්‍යා. ඉපිලෙන ලක්ෂ සංඛ්‍යා වල ඉංග්‍රීසියෙන් කියන්නේ floating point numbers. එතකොට මේ වගේ විශේෂත්වය වෙන්නේ මේකේ දශම තිත වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ මෙන්න මේ වගේ සංඛ්‍යා. 1.3 වැඩි කිරීම 10.5 එන බලයකින් වැඩි වෙලා. ඒ කියන්නේ අපි පොඩි පන්ති වල ඉගෙන ගන්න විද්‍යාත්මක අංකනේ අන්න ඒ වගේ සංඛ්‍යා තමයි ඉපිලෙන ලක්ෂ සංඛ්‍යා කියලා ඉගෙන ගන්න. එතකොට තවත් උදාහරණයක් ගත්තොත් එහෙනම් අපි 2.38 වැඩි කිරීම 10.2 මෙන්න මේ වගේ සංඛ්‍යාත් ඉපිලෙන ලක්ෂ සංඛ්‍යා වලට අයිති වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු සංඛ්‍යා පද්ධතියක් කියන්නේ මොකද්ද. ප්‍රධාන වශයෙන් අපි පොඩි කාලේ ඉඳලම විවිධ සංඛ්‍යා භාවිතා කරනවා. එතකොට අපි බලමු මෙම පරිගණකය තුළ දත්ත නිරූපණය කියන පාඩමේදී සංඛ්‍යා පද්ධති කියන්නේ මොනවද කියලා. එතකොට සංඛ්‍යා පද්ධතියක් කියන්නේ අගේ නිරූපණය කිරීම සඳහා සංඛ්‍යා කිහිපයකින් සැදුම්ලත් පද්ධතියක් තමයි මේ සංඛ්‍යා පද්ධතියක් කියන්නේ. එතකොට සංඛ්‍යා පද්ධතියක් ගත්තොත් එහෙම අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා ප්‍රධාන සංඛ්‍යා පද්ධති කිහිපයක්. එතකොට අපි මේ සංඛ්‍යා පද්ධතියක් අගේ ප්‍රකාශ කිරීමේදී ඒ අගේට කියන්නේ අපි දැන් උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම අපි පොඩි කාලේ කියනවා 123 කියලා අපි ගත්තොත් එහෙම මේවට තියෙනවා ස්ථානීය අගයක්. එතකොට මේ ස්ථානීය අගය කියන්නේ මොකද්ද? ස්ථානීය අගය කියන්නේ මේ එක් එක් සංඛ්‍යාවල ස්ථානය අනුව මේ සංඛ්‍යාවට හිමිලා තියෙන අගය. එතකොට දැන් මේ සංඛ්‍යාව අපි ඝනකරාමුවද පොඩි කාලේ පොඩි පන්තිවලදී අපි ඝනකරාමුව දාගෙන මේ වගේ ස්ථාන අගය දාලා දිනවා. ඒ කියන්නේ මේ ස්ථානය ගත්තොත් එහෙනම් මෙතන අගය වෙන්නේ 1යි. ඒ කියන්නේ 1 වැඩි කිරීම 3. එතකොට මේ ස්ථානය වෙන්නේ එතන කියන 10 ස්ථානය. 10 ස්ථානයේ මේක වැඩි කරොත් එහෙම 10 වැඩි කිරීම 2. එතකොට මේකට කියනවා 100 ස්ථානෙ. එතකොට මෙතන 3යි 20යි 100. මේ විදිහට එකතු වෙලා කියන්නේ ස්ථාන වල අගයන් ටික එකතු වෙලා තමයි සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු එතකොට අපි දැන් ඩෙෆිනිෂන් එකක් විදිහට ගත්තොත් එහෙම මේ ස්ථානීය අගය කියන්නේ එක් එක් සංඛ්‍යාවට පවතින ස්ථානය අනුව හිමියන අගය. ඊට පස්සේ අපි බලමු ප්‍රධාන සංඛ්‍යා පද්ධති වර්ග ටික. මේ පාඩමේදී ඉගෙන ගන්න ප්‍රධාන සංඛ්‍යා පද්ධති වර්ග තියෙනවා. අපි පළවෙනි සංඛ්‍යා පද්ධති ගමු 10 පාදයේ සංඛ්‍යා. ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යා කියලා ගත්තොත් එහෙම බිංදුවේ සිට 9 දක්වා තියෙන සියලුම සංඛ්‍යා මෙම පද්ධතියට අයිති වෙනවා. මේකට අපි ගත්තොත් එහෙම අපි සාමාන්‍ය එදිනදා ලියන සංඛ්‍යා මේකට අයිති වෙනවා. හරිද? එතකොට ඊළඟට බලමු 2 පාදයේ සංඛ්‍යා. හරි. ඒකට ඉංග්‍රීසි වලින් කියන බයිනරි නම්බර්ස් කියලා. එතකොට අපි බලමු මේ 2 පාදයේ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා.
එතන මේ දෙකේ පාද සංඛ්‍යා පද්ධතියේදී ප්‍රධාන වශයෙන් අපි යොදාගන්නේ සංඛ්‍යා දෙකයි. හරි. ඒ කියන්නේ සංඛ්‍යා දෙක නම් බිංදුව සහ එක කියන අගය තමයි යොදාගන්නේ. එතකොට පරිගණක තුළ දත්ත ඇතුළත් කාදී බිංදුව සහ එක වල යොදා ගන්නවා කියලා දන්නවා. ඒ කියන්නේ සිග්නල් එකක් විදිහට අප් ඩවුන් යන එකක් විදිහට ඉන්පුට් එකක් විදිහට අපි දුන්නාම ඒ දත්ත පරිගණක තුළ ඇතුළත් වෙලා යන්නේ බිංදුව එක කියන අප් ඩවුන් ඒ කියන්නේ විවිධ විවිධ තියෙනවා ක්‍රම ඒ ක්‍රම වලට තමයි යන්නේ. එතකොට අපි බලමු මේ බයිනරි නම්බර්ස් කියන එක මේක මේ පාඩමේ ලොකු කොටසක් යනවා මේ බයිනරි නම්බර්ස් කියන එකකින්. මේ කියන්නේ මේක අනිවාර්යෙන් හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට අපි බලමු මේ බයිනරි නම්බර්ස් කියන එක කොහොමද අපි මේ අපි සාමාන්‍ය ලියන සංඛ්‍යාවක් කොහොමද අපි බයිනරි නම්බර් එකක් විදිහට කරගන්නේ කියලා. එතකොට අපි ප්‍රධාන වශයෙන් ක්‍රම තියෙනවා. අපි මේ පාඩමෙන් කතා කරනවා බෙදීමේ ක්‍රමය. එතකොට බෙදීමේ ක්‍රමය කියලා ගත්තොත් එහෙම අපි දැන් ලිව්වොත් එහෙනම් අපිට 10 පාදේ සංඛ්‍යාවක් අපි එදිනෙදා භාවිතා කරන සංඛ්‍යාවක් 17. හරිද? එතකොට අපි මේ 17 කියන සංඛ්‍යාව කොහොමද බයිනරි නම්බර් එකක් කරන්නේ? කියන්නේ දෙකේ පාදේ සංඛ්‍යාවක්. දෙකේ පාදේ සංඛ්‍යාවක් කරන්නේ මේ ප්‍රධාන වශයෙන් අපි කරන්නේ මේක දෙකෙන් බෙදාගෙන යනවා. ඒ කියන්නේ මෙහෙම 17 බෙදනවා දෙකෙන්. 17 දෙකෙන් බෙදුවාම 8යි ඉතුරු 1යි. ඊට පස්සේ අපි කරන්නේ ඊළඟට අපි ලියපු ඒ කියන්නේ මේකෙන් ආපු සංඛ්‍යාව අය නැවත දෙකෙන් බෙදනවා. එතකොට නැවත දෙකෙන් බෙදුවාම 8 දෙකෙන් බෙදුවාම 4යි ඉතුරු තියෙනවද? නැහැ. ඉතුරු බිංදුවයි කියලා ගන්නවා. ඊට පස්සේ අයත් නැවත බෙදනවා. 4 දෙකෙන් බෙදුවාම 2යි ඉතුරු බිංදුවයි. නැවත අයත් දෙකෙන් බෙදනවා. 2 දෙකෙන් බෙදුවාම 1යි ඉතුරු බිංදුවයි. තවත් මේක බෙදෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්නේ මේ පල්ලෙහා ඉඳලා උඩට හැම වෙලාවෙම මතක තියාගන්න මෙව සංඛ්‍යාවලදී තවත් විවිධ තැන්වල දෙනවා මේක. එතකොට අපි බලන්න ඕනේ මේ විතර බෙදීමේ ක්‍රමය යටතේදී බයිනරි සංඛ්‍යාවක් කරද්දී අපි මේක බලන්නේ පල්ලෙහා ඉඳලා උඩට. එතකොට අපිට මේකයි උත්තරේ. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් අපි දන්නවනේ 17 කියන්නේ දෙකේ ඕනම 10 පාදේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවන්න ගන්නවා. අපි ඊට පස්සේ බලමු දැන් අපිට දීලා තිබ්බොත් එහෙම දෙකේ පාදේ සංඛ්‍යාව එක්ක හොද අපි 10 පාදේ සංඛ්‍යාවක් විතර හරවන්න. මම එක උදාහරණයක් ගන්නවා. මෙන්න මේ උදාහරණය ගමු අපි. මෙන්න මේ උදාහරණය ගත්තොත් එහෙම මම ඔයාලට කලින් කිව්වා මේ හැම සංඛ්‍යාවකටම ස්ථානීය අගයක් තියෙනවා කියලා. එතකොට හැම ඒ කියන්නේ මේ බයිනරි වලටත් එහෙම ස්ථානීය අගයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ දෙකේ බිංදුවෙනි බලය. හරි? එතකොට මෙතන තියෙන්නේ දෙකේ පළවෙනි බලය. දෙකේ දෙවෙනි බලය. දෙකේ තුන්වෙනි බලය. දෙකේ හතරවෙනි බලය. දෙකේ පස්වෙනි බලය. ඒ ස්ථාන වලට ඒ තියෙන්නේ ඒ ස්ථාන වල අගය. එතකොට අපි බලමු මේකක් කොහොමද අපි 10 පාද සංඛ්‍යාවකට හරවන්නේ? කියන්නේ දෙකේ පාද සංඛ්‍යාවක් 10 පාද සංඛ්‍යාවකට හරවන්නේ. එතකොට පළවෙනිට අපි කරන්නේ පළවෙනි සංඛ්‍යාව ගන්නවා. අරගෙන ඒ සංඛ්‍යාව දෙකේ බිංදුවෙනි බලයෙන් වැඩි කරනවා. ඊට පස්සේ දෙවෙනි සංඛ්‍යාව ගන්නවා. ඒක දෙකේ පළවෙනි බලයෙන් සමාන වෙන මෙතන බිංදුව. දෙවෙනි සංඛ්‍යාව ගන්නවා. ඊට පස්සේ ඒක වැඩි කරනවා. ඒ අදාළ ස්ථානය අගින්. ඊට පස්සේ තුන්වෙනි සංඛ්‍යාව ගන්නවා. ඒකේ අගින් වැඩි කරනවා. ස්ථානීය අගින් සමාන වෙන ස්ථානීය අගින් වැඩි කරනවා. ඊට පස්සේ හතරවෙනි එක ගන්නවා. ඒක වැඩි කරලා ස්ථානීය අගින් පස්වෙනි එක ගත්තා. ඊට පස්සේ හයවෙනි එක ගත්තා. ඒක ස්ථානීය ස්ථානියගෙන් වැඩි කරා. එතකොට අපි දන්නවා දැන් මේ ටික මේවා සාමාන්‍ය මේ මේක ස්ථානියගෙන් වැඩි කරාම වෙන අගයන් දැනගෙන ඉන්න ඕනේ. ඒ ටික පොඩ පාඩම් කරගන්න. එතකොට දෙකේ බිංදුව කියන්නේ කීයද? ඕනෑම සංඛ්‍යාවක බිංදුව කියන්නේ 1යි. එතකොට 1 වැඩි කිරීම බිංදුව. බිංදුව එකෙන් වැඩි කරාම උත්තරේ බිංදුව. එතකොට ඊළඟ සංඛ්‍යාව දෙකේ පළවෙනි බලය වැඩි කිරීම 1. දෙකේ පළවෙනි බලය කියන්නේ ඒ ඕනෑම සංඛ්‍යාවක පළවෙනි බලය කියන්නේ මේ සංඛ්‍යාවම අගේ. ඒ කියන්නේ දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. දෙක වැඩි කිරීම එක 2යි. ඊළඟට අපි බලමු ඊළඟ එක. ඊට පස්සේ සමාන මෙතන පොඩි වැරදීමක් කළා දිනවා.
දැන් හරි ඊළඟට අපි මෙයාගේ ගත්තොත් එහෙම දෙකේ දෙවනි බලය වැඩි කිරීම එක දෙකේ දෙවනි බලය ගැන හතර හතර වැඩි කිරීම එක ඊයසේ දෙකේ තුන්වෙනි බලය වැඩි කිරීම බිංදුව දෙකේ තුන්වෙනි බලය ගැන 8 8 බිංදුව වැඩි කරාම බිංදුව දෙකේ හතරවෙනි බලය ගැන 16 16 එකෙන් වැඩි කරාම 16යි දෙකේ පහ කියන්නේ 32යි 32කින් වැඩි කරාම 32යි එතකොට අපි මේකේ අකේ ගත්තොත් එහෙම 54 කියනවා මෙතන අගේ. එතකොට අපි ලියတဲ့ හැකි මේ මෙතන තියෙන මේ දෙකේ පාදයේ සංඛ්‍යාව 10 පාදයේ සංඛ්‍යාවක් විදිහට 54 කියලා. හරිද? ඊට පස්සේ අපි බලමු බලමු 8 පාදය. 8 පාදය ගත්තාම අපි ප්‍රධාන වශයෙන් 8 පාදයේදී ඇතුළත් වෙන සංඛ්‍යා පද්ධතිය ඇතුළත් වෙන සංඛ්‍යා ටික බලමු. 8 පාදයේදී අපි ගත්තාම ඒකේ ඇතුළත් වෙනවා බිඳුවේ සිට 7 දක්වා. හැම වෙලාවෙම يعني අපි ගණන් ගන්න අපි සලකන يعني මේ පාදයේ අදාළ සංඛ්‍යාවට එකක් අඩුවෙන් තමයි ඉන්නේ සරලව මතක තියාගන්න එහෙම ඊට පස්සේ අපි දැන් බලමු කොහොමද අපි මුලින්ම කරා 10 පාද සංඛ්‍යාව 10 පාදයේ සංඛ්‍යාව 8 පාදයට හරවන්නේ කියලා අපි යොදාගන්නේ අපි දෙකේ පාද දාගත්තා වගේ බෙදීමේ ක්‍රමය බෙදීමේ ක්‍රමය දාගෙන අපි මේක හරවමු 8 පාද එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 102 හරි 102 කියලා සංඛ්‍යාව අපි ගත්තොත් එහෙම 8 ගණන් දෙන්න 8ෙන් බෙදාගෙන යන්න. එතකොට 102 8ෙන් බෙදපුවාම මෙතන එනවා 102ට 8 ඒවා 12යි. එතකොට ඉතුරු කීයද? 96ක්. 96ක් තියෙන නිසා ඉතුරු වෙන්නේ 6. ඊට පස්සේ අපි බලමු අයත් මේක 8ෙන් බෙදනවා. 8ෙන් බෙදපුවාම 12ට 8 ඒවා කීයද? 1යි. එතකොට ඉතුරු කීයද? 4යි. එතකොට අපිට මේ 8 පාදයේ සංඛ්‍යාව 10 පාදයේ සංඛ්‍යාවක් විදිහට ලියද්දී අපිට ලියෙද හැකි 146 කියලා. හරිද? ඊට පස්සේ අපි බලමු කොහොමද 8 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක් විදිහට හරවන්නේ කියලා. උදාහරණයක් විදිහට ගමු 100 37 මේක දෙකේ පාද සංඛ්‍යාව හරව විදිහටම තමයි. එතකොට මේ වගේ ස්ථානීය අගයන් අපි මේවට ලබා දෙනවා. එතකොට මේක ගත්තොත් මේක වැඩි කරනවා 8 බිඳුවෙනි බලය වැඩි කිරීම 7. 8 පළවෙනි බලය වැඩි කිරීම 3. 8 දෙවනි බලය වැඩි කිරීම 1. එතකොට අපි 8 පාද සංඛ්‍යාවක 8 කියන සංඛ්‍යාව වෙන්න පුළුවන්. 8 කියන සංඛ්‍යාව 8 පාදෙදි එන්නේ නැහැ. ඒ කියන්නේ අපි ලියන සංඛ්‍යාව 8 කියන 7 තමයි පරිමෙන. ඒ කියන්නේ බිංදුවේ ඉඳලා 7 වෙනකන් එන්නේ මේ සංඛ්‍යා පද්ධතිය ඇතුළත් එන්නේ. ඒතකොට 8 අපිට යොදා ගන්න බෑ. එතකොට 8 අපි බලමු මේ සංඛ්‍යාව කොහමද 10 පාදෙට හරවන්නේ කියලා. එතකොට 8 බිංදුවේ බලය කියන්නේ ඕනම සංඛ්‍යාවක බිංදුවේ බලය 1යි 1 වැඩි කිරීම 7 7යි. එතකොට 8 පළවෙනි බලය කියන්නේ 8යි. ඒ කියන්නේ මේම සංඛ්‍යාව වගේ තමයි එන්නේ. එතකොට 8 පළවෙනි බලය 8යි 8 වැඩි කිරීම 3 24යි. ඊට පස්සේ අපි බලමු 8 දෙවනි බලය. 8 දෙවනි බලය 64යි. 8 වලක් 8 කියන දන්නවා 64යි. මේක එකතු කරාම අපිට එනවා 95ක්. එතකොට අපිට ලියත හැකි 137 කියන 8 පාදයේ තියෙන සංඛ්‍යාව 10 පාදයෙන් 95 කියලා. හරි එතකොට 8 පාදේ 8 පාදයක් හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟට තියෙන කොටස. එතකොට ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ 16 පාදයේ සංඛ්‍යා. එතකොට මේ 16 පාදයේ සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යා මොනවද කියලා අපි බලමු මුලින්ම. මෙම සංඛ්‍යා පද්ධතිය හොඳට මතක තියාගන්න. බිඳුවේ සිට 9 දක්වා අපි හැම වෙලාවෙම ගන්නවා සාමාන්‍ය අනිත් සංඛ්‍යා පද්ධතිය ඔක්කොගෙම තිබ්බේ අපි සලකන පාදයේ තියෙන සංඛ්‍යාවට වඩා එකක් අඩුයි. එතකොට දැන් මේකේ තියෙන බිඳුවේ ඉඳලා 9 දක්වා විතරයිද? ඒ කියන්නේ බිඳුවේ ඉඳලා 9 දක්වා විතරද? දැන් 10 පාදයක් ගත්තත් බිඳුවේ ඉඳලා 9 තියෙනවා. නෑ මේකෙදි 15 කියන්නේ 15 දක්වා තියෙනවා. හැබැයි අපි ලියන්නේ බිඳුවේ ඉඳලා 9 දක්වා මේ විදිහට. ඊට පස්සේ අපි මෙතන ලියාගමු 10 ලියන්නේ A කියලා. 11 B 12 C 13 D
දාහතර ඊ පහළව F. මේක හැමවෙලා මත යන මේටික මම දන්න විභාවයට ගියපුහම හරි ඔයාලා ප්‍රශ්නයක් කරලා දැරි මේටික පැත්තක ලියා ගන්නවා ලේසි මොකද පැටලෙනවා මේකේ දැන් අපිට එකපාරට හිතන්න බෑනේ දැන් තිබ්බොත් එහෙම දැන් 16 පද සංඛ්‍යාවක් ලියද්දි මේ 10 11 12 විදිහ නෙමෙයි ලියන්නේ 7යි 100 එතකොට අපිට හිතන්න බෑ මෙතන මොකක්ද කියන සංඛ්‍යාව එතකොට අපි මේටික පැත්තෙන් ලියාගෙන අපි ගානව දන්න ගත්තොත් අපිට ඒක ලේසි වෙනවා එතකොට අපි බලමු කොහොමද 10 පාදේ සංඛ්‍යාවක් 16 පාදෙන් ලියන්නේ කියලා එතකොට 16 පදේ يعني 10 පද සංඛ්‍යාවක් 16 පද ලියද්දි අපි කරන්නේ බෙදීම ක්‍රමයෙන් තමයි මේකේ බෙදීම ක්‍රමයෙන් කරද්දි අපි කරන්නේ මේක බෙදාගෙන යනවා එතකොට බෙදාගෙන යද්දි 108ට 16ව කීයද පොඩ්ඩක් ගණිතය පිළිබඳ දැනුවත් වෝනේ එතකොට 108ට 16ව ගත්තොත් එහෙම මෙතන 108ට 16ව 6යි 6 කියන්නේ 16 වැඩි කිරීම 6 96යි. එතකොට 96 ඉඳලා 108ට 108ෙන් ගියපුවාම 96ක් ඉතුරු වෙනවා 12ක්. හරිද? ඊළඟ අපි දැන් ඊළඟට බලනවා يعني අපි මේක පොඩිම පුළුවන් තරම් සුළු කරනවා. එතකොට අපි බලනවා ඊළඟට මේක ආයේ 16ෙන් බෙදන්න පුළුවන් කියලා. 6 16ෙන් බෙදන්න බෑනේ. ඒක නිසා අපි මෙතන ගණිත කරු මෙතනින් නවත්තනවා. දැන් එතකොට අපි බලනවා දැන් කලින් කිව්වා මේකේ සංඛ්‍යා කියන්නේ සාගිය පද්ධතිය උදලා තියෙන බිංදු ඉඳලා 9 දක්වා 10 ඉඳලා 15 දක්වා තියෙනවා ABCDEF විදියට ඇතුළත් වෙනවා කියන්නේ. එතකොට අපි කොහොමද මේ 10 පාදයේ සංඛ්‍යාව 16 පාදයේ සංඛ්‍යාවක් විදියට ලියන්නේ? එතකොට අපිට මේ 108 කියන එක අපිට 16 පාදයේ ලියන්න පුළුවන්. එතකොට මම හැම වෙලාවෙම කිව්වා අපි සලකන්නේ පල්ලෙහා ඉඳලා උඩට. හැම සංඛ්‍යා පද්ධතියෙම මේ බෙදීම ක්‍රමය භාවිතා කරනවා නම් අපි ලියන්නේ පල්ලෙහා ඉඳලා උඩට. එතකොට පල්ලෙහා ඉඳලා උඩට ලියද්දි 6 මම කිව්වා මේ 12 වගේ සංඛ්‍යාවක් 12ක් කියන සංඛ්‍යාව આવොත් එහෙම අපි ලියන්නේ يعني 10 11 12 13 15 ලියන්නේ මේ සංකේත. يعني මේ ඉංග්‍රීසි වලදී අකුරු භාවිතා කරලා තමයි يعني මේ අකුරු ටික විතරයි 15 දක්වා විතරයි තියෙන්නේ මේ අකුරු ටිකෙන් මේ අකුරු ටික භාවිතා කරලා ලියනවා. එතකොට අපිට මෙතන ඇවිල්ලා තියෙනවා 12 කියලා. අපි 12 කියලා ලියන එකට කොහොමද කියන්නේ මේක ලියන්නේ මේ මෙතෙන් C කියන C මෙතන ලියනවා. يعني 12 වෙනුවට අපි C ලියනවා. ඊට පස්සේ අපි අපේ පාදයේ දක්වනවා යටි. මේ විදිහ තමයි 16 يعني 10 පාදයේ සංඛ්‍යාවක් 16 පාදයට හරවන්නේ. ඊට පස්සේ අපි බලමු 16 පාදයේ සංඛ්‍යාවක් කොහොමද 10 පාදයට හරවන්නේ කියලා. අපි මෙහෙම සංඛ්‍යාවක් ගමු 1 A B 16 යටින් සංඛ්‍යා පද්ධතිය පාදයේ දාලා තියෙනවා හැම වෙලාවෙම. එතකොට සංඛ්‍යා පද්ධතියේ පාදේ දාලා තියෙනවා. එතකොට අපි බලනවා දැන් මේ සංඛ්‍යාව කොහොමද අපි 10 පාදයේ සංඛ්‍යාවක් විදියට හරවන්නේ කියලා. එතකොට මේකේ අර ක්‍රමයම තමයි. එහෙන් කරන්නේ අපි ඒ වගේ අදාළ ස්ථානීය ගැන් වලින් වැඩි කරනවා. ඒ කියන්නේ 16 බිඳුවෙනි බලය වැඩි කිරීම B. ඊට පස්සේ 16 පළවෙනි බලය වැඩි කිරීම A. 16 දෙවන බලය වැඩි කිරීම 1. හරිද? එතකොට 16 බිඳුවෙනි බලය. ඒ කියන්නේ 1. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි මම නැවතත් කියනවා. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. ඒක වැඩි කිරීම B. දැන් අපි දන්නේ අපි දැන් සාමාන්‍ය එකපාර බැලුවොත් එහෙනම් B කියන්නේ මොකක්ද කියලා හිතන්න අමාරුයි. එතකොට අපි බලනවා අපි දැන් ලියාගත්තනේ B කියන්නේ මොකක්ද? B කියන්නේ 11. කියන්නේ 1 වැඩි කිරීම 11. කියන්නේ 11. ඊට පස්සේ 16 පළවෙනි බලය වැඩි කිරීම A. එතකොට 16 පළවෙනි බලය කියන්නේ මොනෑම සංඛ්‍යාවක් පළවෙනි බලය කියන්නේ ඒ සංඛ්‍යාවමයි. එතකොට 16 පළවෙනි බලය කියන්නේ 16යි. ඒක වැඩි කරනවා A වලින්. ඒක A වලින් වැඩි කරාම 16 වැඩි කිරීම A. ඒ කියන්නේ 10යි. මෙතන එනවා 160. එතකොට 16 දෙවෙනි බලය. 16 දෙවෙනි බලය කියන්නේ 256. 16 වැඩි කිරීම 16. ඒක වැඩි කිරීම එක 256. ඊට පස්සේ අපිට මේ තුනම එකතු කරාම එනවා අකය 427ක්. එතකොට අපිට මේ 16 පාදයේ තියෙන 1 AB කියන 16 පාදයෙන් සංඛ්‍යාව 10 පාදයෙන් 427 කියලා ලියන්න පුළුවන්. හරිනේ දැන් ඊට පස්සේ අපි දැන් පාද තුනක් ඉගෙන ගත්තා. දැන් අපි බලමු කොහොමද දැන් භාග සංඛ්‍යාවක් තිබ්බොත් එහෙම
දහය පාදය තියෙන භාග සංඛ්‍යාව තිබොත් එහෙම අපි කොහොමද දෙකේ පාදයට හරවන්නේ අටේ පාදයට හරවන්නේ ඒ විදිහට 16 පාදයට හරවන්නේ ඒ විදිහට. එතකොට මේක ගත්තොත් එහෙම මම හිතනවා ඔයාලට මේ සංඛ්‍යා පාද තුනම හොඳට තේරුණා කියලා. ඊට පස්සේ අපි බලමු දැන් භාග සංඛ්‍යා කොහොමද නිරූපණය කරන්නේ කියලා. සංඛ්‍යා පාද ඇසුරේ 10.6යි 2යි 5. 10 පාද. පාද ලියන්න අවශ්‍ය නැහැ 10 පාදේ නා. ඒක මේ ලිව්වත් අවුලක් නැහැ, ඉවෙන ලදත් ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි බලමු කොහොමද මේ වගේ සංඛ්‍යාවක් ගුණනවා අපි කොහොමද ඒක බයිනරි එකක්. බයිනරි සංඛ්‍යාවක් කරන්නේ. එතකොට අපි දැන් ප්‍රධාන වශයෙන් මේක ගත්තොත් එහෙම මේ සංඛ්‍යාවේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එතකොට මේකේ තියෙනවා භාග සංඛ්‍යාව තියෙනවා, ඒක පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. ඒ පූර්ණ කොටසක් තියෙනවා, භාග කොටසක් තියෙනවා. එතකොට අපි දන්නවා normal සංඛ්‍යාව, ඒ කියන්නේ මේ 10 කියන කොටස පූර්ණ සංඛ්‍යාව අපිට පුළුවන් අපිට අර බෙදීමේ ක්‍රමය භාවිතා කරලා මේකේ අගය ගන්න. එතකොට අපි මේක තියෙනවා අපි ඉක්මනට බෙදাইয়া. එතකොට මේ දෙය ලියලා අපි දැන් භාග කොටස ගත්තොත් එහෙම අපි බලමු ඊළඟට භාග කොටස කොහමද මේ දෙකේ පාදයට හරවන්නේ කියලා. දෙකේ පාද හරවද්දී අපි කරන්නේ ප්‍රධාන වශයෙන් මම මේ කියන ටික හොඳට මතක තියාගන්න. දැන් භාග කොටසක් තියෙනවානේ. දැන් ඒකේ අපි ලියනවා 0.625 0.625. හරිද? එහෙම හිතුවොත් එහෙම මේ කියන්නේ එහෙම ලිව් ඒ අපිට අදාළ භාග කොටස ලියාගෙන ඒක අපිට ගන්න දෙන්නේ දෙකෙන් වැඩි කරගෙන යන්න. ඉස්සෙල්ලා මේකේ පූර්ණ සංඛ්‍යාකාව මොකද කරන්නේ? දෙකෙන් බෙදනවා. බෙදාන විදාන ගිහිල්ලා උපරිම ඉතුරු වෙන්නේ කියන්නේ අපිට බෙදන්න පුළුවන් උපරිම බෙදලා ඉවරලා ඒකේ තියෙන අගයන් ටික يعني ඉතුරු ගාන මේ විදිහට මේ යට ඉඳලා උඩට ලියනවා. හරිද? ඉතින් හරි මේකෙදි කරන්නේ දෙකෙන් වැඩි කරගෙන යන්නේ. එතකොට අපි බලමු මෙතන තියෙන 0.625 වැඩි කිරීම 2. එතකොට අපි මේ සංඛ්‍යාව කොහොමද දෙකේ පාද සංඛ්‍යාවක් බවට පත් කරන්නේ? එතකොට අපි කරන්න තියෙන මේ සංඛ්‍යාවේ මේ දශම කොටස දශම දිතේ මේ පැත්තේ කොටස තියෙනවානේ. මේ මම කියන්නේ පළවෙනි ක්‍රමය තමයි ඔයාලා දශම සංඛ්‍යාව ලියන්න මේ දේ ඉලක්ක ගන්න. නැත්තම් පැටලෙනවා මේකේ සංඛ්‍යාව මොන සංඛ්‍යාවද ගන්න කියලා. ඊට පස්සේ මේකෙදි කරන්න තියෙන්නේ දශම කොටසින් يعني දකුණු පැත්තේ තියෙන සංඛ්‍යාව වැඩි කරනවා දෙකෙන්. එතන 625 වැඩි කරනවා දෙකෙන්. එතකොට අගයක් එනවනේ. එතකොට අගයක් එනවා 1250 කියලා. එතකොට 1250 කියන එක ලියන්නේ 1.30ක් 250. තේරුණාද? 1250 කියන්නේ අපිට මෙතන අගේ ස්ථානය කියන්නේ තුනක් තියෙන්නේ. අපිට එකක් වැඩි වුණානේ කියන්නේ. තව සංඛ්‍යාවක් වැඩි වුණා. එතකොට ඒ සංඛ්‍යාව දශම දෙතේ මේ පැත්තේ ලියනවා. ඊට පස්සේ නැවතත් මේකේ මම කිව්වාගේ දශම කොටස පමණක්. කියන්නේ දකුණු පැත්තේ කොටස පමණක් දෙකෙන් වැඩි කරනවා. එතකොට මේ 250 කියන එක දෙකෙන් වැඩි කරාම මෙතන යන අගයක් 500. එතකොට මේකේ අපිට ස්ථානීය අගයක් වැඩි වුණාද? නැහැ. ඒ නිසා මෙතන බිංදුව ලියනවා. හරිද? ඊට පස්සේ අපි බලනවා ඊළඟට මේ කෙනෙක්ගේ බිංදුව වෙනකම්ම අපි වැඩි කරනවා. ඒ කියන්නේ මේ දකුණු පැත්තේ කොටස බිංදු එනකම්ම يعني ඒකේ අගයක් නැති වෙනකම් වැඩි කරන්න ඕනේ. සාමාන්‍ය විභාගෙදී සුළු වෙන ගණන් තමයි නේද ගොඩාක් දුරට වැඩි කරලා යන තිබ්බොත් එහෙම සාමාන්‍ය ඔයාලට ඉතන බොඩි ප්‍රමාණයක් වැඩි කරලා ඒ උත්තරේ දාන්න. නැත්නම් ගොඩක් කාලෙලා ගත වෙනවා ගොඩක් වැඩි කරගෙන එහෙම ගියොත් එහෙම සාමාන්‍ය සුළු වෙන ගණන් තමයි විභාගවලදී එහෙම දෙන්නේ. එතකොට මේකේ 500 වැඩි කරලා ඔයාලා දන්නවා 500 වැඩි කිරීම දෙක කියන්නේ සාමාන්‍ය මෙතන දෙක 500 වැඩි කිරීම දෙක කියන්නේ 1000. එතකොට එක එනවා මේ පැත්තට බිංදු තුනක් එනවා මේ පැත්තට. එතකොට අපිට වැඩි කරන්න තියෙනවා මේ පැත්ත සංඛ්‍යාවක් නැහැ. බිංදුව කියන්නේ එතකොට බිංදුව දෙකෙන් වැඩි කරාට අගයත් බිංදුවමයි. ඒක නිසා දැන් අපි ගන්නවා ඊළඟට මේ දශම කොටසේ වැඩි කරපු කොටසේ මේ මෙතන අපේ දශම දිතේ මේ පැත්තේ ආවේ අන්නේ සංඛ්‍යා 3 ගන්නවා. ඒ කියන්නේ මේ මෙතන මේ පළවෙනි සංඛ්‍යාව ගන්න මේ සංඛ්‍යා ගතොත් මේකේ පළවෙනි මේ පැත්තේ තියෙන සංඛ්‍යා ටිකම ගන්නවා. එතකොට අපිට මේක ලියද හැකි දැන් මේ 10 කියන කොටසේ අගය ආවා 1.1 1.0. එතකොට අපි දශම කොටසේ අගය ආයි කොහමද 1.1 1.1. දැන් මේ වගේ සංඛ්‍යා නිසා හිතා ගන්න බෑ කොයි පැත්තෙන්ද ගත්තා කියලා. හැම වෙලාවම මතක තියාගන්න උඩ ඉඳලා පල්ලෙහාට. මේ වගේ පූර්ණ සංඛ්‍යාවක් ගත්තොත් එන්නේ අට ඉඳලා උඩට. ඒක පාදයේ දාන්න. හරිනේ? මේ විදිහට තමයි අපි
දශම සහිත සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් يعني 10 පාදයේ තියෙන දශම සංඛ්‍යාවක් දෙකේ පාදයේ සංඛ්‍යාවක් කියන විදිහට හරවන්න. එතකොට මේ 8 පාදයේ ගත්තත් මේ ආකාරයෙන්මයි. 8ෙන් වැඩි කරගෙන වැඩි කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන එනාගේ දාන්න තියෙන්නේ. මේ විදිහට 16 පාදෙත් එහෙමයි. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි දෙකේ පාදයේ තියෙන දශම සහිත සංඛ්‍යාවක් 10 පාදයට හරවන්නේ කියලා. එතකොට මම උදාහරණයක් විදිහට ගන්නවා. එකසිය එක දශම තිතක් එකයි එක. එතකොට අපි බලමු දැන් කොහොමද මේ දෙකේ පාදයේ තියෙන සංඛ්‍යාව කොහොමද 10 පාදයේ සංඛ්‍යාවක් විදිහට හරවන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම අපි දන්නවා මේවට ස්ථානීය අගයන් තියෙනවා. අපි කලින් ගණන් ගත්තා මේ පළවෙනි දශම තිතේ මේ පැත්ත. මෙතන පූර්ණ සංඛ්‍යාව නේ. පූර්ණ සංඛ්‍යාව ගත්තොත් මෙතන පළවෙනි ස්ථානයේ තියෙන දෙකේ බිඳුව දෙවෙනි ස්ථානය කියන්නේ දෙකේ එක. මෙතන තියෙන එක දෙකේ දෙක. හරි. එතකොට දශම තිතෙන් දකුණු පැත්තේ දශම තිතෙන් දකුණු පැත්තේ තියෙන සංඛ්‍යාව වලට එන්නේ දෙකේ ඍණ පළවෙනි බලය, දෙකේ ඍණ දෙවෙනි බලය. එතකොට අපි කරන්නේ මේ අර විදිහම තමයි. يعني වැඩි කිරීම මේ මේ ටික වැඩි කළා මෙතන ලියන්න. එතකොට අපි ලිව්වොත් එහෙම දෙකේ බිංගුවනි වලේ වැඩි කිරීම 1. දෙකේ බිංගුවනි බලය කියන්නේ 1යි 1 වැඩි කිරීම. මම මේ පැත්තට ගන්නම් ලේසියට. يعني තේරුම් ගන්න ලේසියෙන්ද. දෙකේ දෙවනි බලය කියන්නේ 4යි 4 වැඩි කිරීම 1 4යි. ඊට පස්සේ දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි 2 වැඩි කිරීම බිංදුව 2යිද නැහැ බිංදුව. දෙකේ බිංදුවනි බලය කීයද? එකයි. එක වැඩි කිරීම එක එකයි. හරි. අපි දැන් ඒ ටික හරි. ඊට පස්සේ බලමු දශම තිත කොහොමද වැඩි වෙන්නේ කියලා. එතකොට දශම තිතේ මේ පැත්තේ එද්දී දැන් ඒ සංඛ්‍යාවත් අපි එකතු කරන්න යන්නේ. දෙකේ ඍණ පළවෙනි බලය. දෙකේ ඍණ පළවෙනි බලය කියන්නේ භාගයයි. එක වැඩි කිරීම එක භාගයයි. දෙකේ ඍණ දෙවෙනි බලය. ඒ කියන්නේ මේ මෙතන එන ස්ථානය ගන්නවල 1 8 සංඛ්‍යාව තමයි මෙතන එන්නේ. ඒ කියන්නේ ලේසි විදිහට එහෙම මතක තියාගන්න. එතකොට දැන් මේ ටික මම එකතු කරනවා. එකතු කරාම මට එනවා මෙතන පූර්ණ සංඛ්‍යාව වෙනවා 5ක්. මෙතන එකතු කරාම 5.75ක්. 5.75 කියලා 10 පාදයේ සංඛ්‍යාවක් වෙනවා. එතකොට මේ එකේ පාදයේ සංඛ්‍යාවට අදාළ 10 පාදයේ සංඛ්‍යාව තමයි මේක. හරිද? ඊට පස්සේ දැන් අනිත් සංඛ්‍යාව ගත්තත් මේ විදිහම තමයි. අපි අර කලින් කරා වගේ පූර්ණ සංඛ්‍යාවේ විදිහටම කරනවා. ඊට පස්සේ මේකේ 8 පාදයේ ගත්තොත් එහෙනම් 8 ඍණ පළවෙනි බලය, 8 ඍණ දෙවෙනි බලය. එතකොට ඍණ පළවෙනි බලය ලියුවොත් කියන්නේ 1 8 8. තේරුණාද? එතකොට 8 ඍණ දෙවෙනි බලය ලියුවොත් එහෙම 1 8 64. හරිද? ඒ විදිහට ලේසි විදිහට මතක තියාගන්න. ඔයාලට අදාළ විදිහක් කියන්නේ ඔයාලට ලේසි ක්‍රමයක් හැම වෙලාවම මතක තියාගන්න. එතකොට ලේසි තියරියටම යන්න හදන්න එපා. එතකොට තමන් ක්‍රමයක් යොදා ගන්න කියන්නේ. කොහොමද ගාන එන්න ඕනේ? ඒ අදාළ තියරි දේවල් හරියටම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු දැන් මේ අපි ඉගෙන ගත්ත අනිත් සංඛ්‍යා පද්ධතිය අතර කොහොමද පරිවර්තන? يعني කොහොමද අපි දැන් 10 පාදයේ එකක් අපි හැරෙවන්නේ දෙකේ පාදයට? අපි බලමු දැන් දෙකේ පාදයේ සංඛ්‍යාවක් කොහොමද 8 පාදයට හරවන්නේ කියලා. එතකොට අපි දන්නවා 8 කියන සංඛ්‍යාව 2 3 කියලා, කියන්නේ දෙකේ 3 වෙනි බලය කියලා ලියන්නත් පුළුවන්. හරිද? එතකොට දැන් අපි ගත්තොත් එහෙම අපි ලියමු බයිනරි. يعني දෙකේ පාදයේ සංඛ්‍යාවක් 1 1 1 1 0 1 1 සාමාන්‍ය ලියද්දි පැටලෙන නිසා 111 10 11 හැවිදෙ ලියනවා. එහෙම තමන්ගේ හිතින් හදලා ගන්න. එතකොට නැත්තම් පැටලෙනවා. නැත්තම් 1 1 1 කියලා එහෙම ගත්තොත් එහෙම අපිට පැටලෙන්න පුළුවන්. පැටලෙන්න දින ඉඩ වැඩි නිසා අපි ඒ විදිහට ගමු. එතකොට අපි දැන් බලමු දෙකේ පාදයේ තියෙන. එතකොට අපි දෙකේ පාද සංඛ්‍යාව කොහොමද 8 පාද සංඛ්‍යාවක් විදිහට හරවන්නේ? එතකොට ඔයාලා දන්නවා 2 කියලා 8 කියලා ලියන එක 8 කියන සංඛ්‍යාව අපි ලියන්න පුළුවන් 2 3 බලය කියලා. එතකොට අපිට මේ 8 කියන සංඛ්‍යාවට අදාළව බිටු 3 බැගින් වෙන් කරලා ඒ අදාළ බිටු 3ට අදාළ, ඒ කියන්නේ ඒ අදාළ බිටු 3ට අදාළ අගයන් ලියලා අපිට 8 පාදයට හරවන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම. කියද්දි يعني සංකීර්ණ වලට මෙහෙම කරන්න මෙහෙම. එතකොට මෙන්න මේ විදිහට මේ පැත්තේ ඉඳලා ගත්තා. ඒ කියන්නේ අපි දශම තිතේ ඉඳලා ගත්තා 1 2 3 බෙදවුවා.
අයත් ගත්තා එක දෙක තුන. ඔන්න හිතන්නෝ ඊට පස්සේ මේ පිටු තුනට අදාලා කියන් ලියනවා. එක මෙතන ගත්තොත් එහෙම එක දෙක හතර. ඒ කියන්නේ තුනාවත් හතයි. එතන මෙතන ආවත් අගේ තුන. එතකොට අපිට මේ සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් අටේ පාද සංඛ්‍යාවක් විදියට 173 අටේ පාද. තේරෙනවද? හරි. දැන් ඊට අපි බලමු අටේ පාදයේ සංඛ්‍යාවක් කොහමද දෙකේ පාදයට හරවන්නේ කියලා. අපි දැන් ගත්තොත් එහෙනම් 715 කියලා කේ පාදයේ සංඛ්‍යාව. දැන් අපි ඉස්සෙල්ලා කොහොමද ලිව්වේ? දෙකේ පාදයේ සංඛ්‍යාව ලිව්වා. ඒකට අදාළ පිටු තුන බැගින් වෙන් කරගෙන ලියලා ඒවට අදාළගෙන ලියලා ඒ කටේ පාදයට හැරෙව්වා. දැන් මේකෙදි කරන්න යන්නේ අපි ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපි මේ අටේ පාදයේ තියෙන හැම සංඛ්‍යාවකම හැම සංඛ්‍යාවම අපි පිටු තුනක් විදිහට ලියනවා දෙකේ පාදයෙන්. ඒ කියන්නේ මෙහෙම. පහ ගත්තොත් එහෙම පහ කියන එකේ ගත්තොත් එහෙම අපි දන්නවා 1.1 පහට අදාළගේ ඒක. 1 කියන එක ගත්තොත් එහෙම අපි දන්නවා 1යි. අපි පිටු තුනකින් ලියන නිසා ඉස්සරහට බිංදු දෙකක් දාගන්නවා. 7 කියන එක ගත්තොත් අපි දන්නවා 1 1 1. ඊට පස්සේ මෙන්න මේ විදිහට හරිම ලේසි ක්‍රමයක්. ගොඩක් මහන්සි වෙන කියන ගොඩක් සංකීර්ණ නෑ මේ ක්‍රමය ලේසියෙන් ලියද හැකි. ඒ කියන්නේ පහ කියන අපිට අදාළ සංඛ්‍යාව ගත්තා. මෙතන මේ සංඛ්‍යාව ගත්තා. ඒ සංඛ්‍යාව වල අදාළ අගේ පිටු තුනකින් ලිව්වා දෙකේ පාදෙන්. ඒ විදිහට අනිත් සංඛ්‍යාව වල ලියනවා. ඊට පස්සේ ඒක මේ සංඛ්‍යාව තමයි එතකොට දෙකේ පාදේ සංඛ්‍යාව වෙන්නේ. හරිද කියලා බලන්න ඕන නම් නැවත හරවලා බලන්න මම කලින් කියලා දුන්න ක්‍රමේ ඒ විදිහට කරලා බලන්න. ඊට පස්සේ අපි බලමු දෙකේ පාදේ සංඛ්‍යාවක් 16 පාදයට පරිවර්තනය කරන්න කියලා. එතකොට අපි දන්නවා දැන් අර වගේම මම කලින් කිව්වා 8 කියලා 8 කියන එක ලියත හැකි දෙකේ 3 වෙනි බලය කියලා. එතකොට අපි දන්නවා 16 කියන එක කියන්න පුළුවන් අපිට දෙකේ 4 වෙනි බලය කියලා. එතකොට අපිට මේ දැන් මේ බයිනරි يعني දෙකේ පාද සංඛ්‍යාව 16 පාද හරවද්දී අපි කරන්නේ බිටු 4ක් යොදාගෙන මේ ඒකට අදාළ සංඛ්‍යාව ලියලා 16 පාදෙට හරවමු. අපි බලමු කරන්නේ කොහොමද කියලා. එතකොට අපි මේ දශමිත ඉඳලා වම් පැත්තට බිටු 4ක් 1 2 3 4 වෙන් කරගන්නවා. එතකොට මෙතන බිටු 4ක් තියෙනවා. එතකොට අපි කරන්නේ මෙතන ඒ වෙන් කළාට පස්සේ තියෙන දෙකේ පාදයේ සංඛ්‍යාවේ අගය අපි 10 පාදයේ සංඛ්‍යාවක් විදිහට හරවලා ලියනවා. හරිද? අයියලා 8 පාදයේ කරා වගේම තමයි. එතකොට අපි කරන්නේ මේකේ අදාළ අගය ලියනවා. 1 2 4 8. එතකොට මෙතන එනවා අගය 11ක්. එතකොට මෙතන අගය 7යි. එතකොට අපි දන්නවා 16 පාදයේ සංඛ්‍යාවල 10 9 5 වෙන සංඛ්‍යා හැම වෙලාවම ලියන සංකේතවල. ඒ කියන්නේ ඉංග්‍රීසි ඕඩියේ A B C D E F කියන අකුරු ටිකේ දාන තමයි ලියන්නේ. එතකොට අපි දැන් දන්නවා මේ සංඛ්‍යාව 7 කියන එක ලියත හැකි අපිට. 16 පාදයේ සංඛ්‍යාවක් විදිහට ඒ වුණාට 11 කියන එක අපිට ලියන්න බෑ. අපි 11ට ගන්නෙ 10 කියන එකේ يعني 11 B 7යි B 16 පාදේ. එතකොට අපිට අගේ එනවා 7යි B 16 පාදේ කියන. ඊළඟට අපි බලමු කොහොමද 16 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවන්නේ. අපි ගත්තොත් එහෙම මේ වගේ සංඛ්‍යාවක් 43 16 පාදේ. එතකොට අර අටේ පාදේ කරා වගේම තමයි. එතකොට අපි ගන්නවා 16 කියන එක ලියත හැකි 2 4 කියලා. බිංදුව 1 බිංදුව 1. එතකොට මේකෙන්නේ 1 2 4 කියන්නේ බිංදුව බිංදුව 1 බිංදුව. ඒ කියන්නේ පිටු 4 ගන්න තමයි අපි මේ හැම සංඛ්‍යාවක්ම ලියුවේ. ඊට පස්සේ ඒකේ පාදේ දානවා. එතකොට මේක තමයි මේ 43 16 පාදේ තියෙන 43 කියන සංඛ්‍යාව 16 පාදේ තියෙන දෙකේ පාදයෙන් ලියන්නේ. ඊට පස්සේ බලමු දෙකේ පාදයේ සංඛ්‍යා දෙකක් කොහොමද එකතු කරන්නේ? කොහොමද අඩු කරන්නේ? මේ විදිහට අපි බලමු කොහොමද සංඛ්‍යා දෙයක් එකතු කිරීම අඩු කිරීම කරන්නේ කියලා. එතකොට සංඛ්‍යා දෙකක් තිබ්බොත් මේ විදිහට දෙකේ පාදය 1 1.1. එතකොට මේ මෙතන එකතු කිරීමක් කරන්න යන්නේ. එතකොට අපි කරන්න යන්නේ මේකෙදි මුලින්ම කරන්න ඕනේ
සාමානයකුතු කිරීම දිීම තමයි ට පොඩ්ඩක් පොඩි පොඩිපඩි රස්කවටියයක් තියෙනවා තවට මේක මේ කැරි එකතු ගන්න මුලා බිදුව දන්න එක රටටේදැකි එක කියලා මෙතර එක දන්න බින්දුව කදා බින්දුව එකයි තොර අපි දන්න දෙකේ පාද තියෙන පුලන් සංකයාමුණද දෙකේ පාදය ගත්තාම් තියෙන පුලන් බින්දුව සහ එක කියලා ගැන් නිතර තොර අපි මේ එකතු කරහමේ අගයන් බින්දුව සහ එක තියෙන අගයන්නලින් එන්නවා මොකද අපි දෙකේ පාදය සංඛ්‍යාදය එකතු කරන්න අපිට එන්නවා අගය දෙකේ පාදෙන් ඒ නිසා බැලුවොත් මේක බින්දුව දන එක එකයි එක දන එක දෙකයි එතකොට අපි දෙකේ පාද දෙය තියෙනකොට බින්දුව සහ එක විදිහට ඒ වුණාට අපිට මෙතන එකතු කරාම දෙකක් කියනවා ඒ වුණාට එතකොට අපි කරන්න තියෙන්නේ එහෙම සංඛ්‍යාවක් ආපුවාම දෙක කියන එක බෙදනවා දෙකෙන් දෙක කියන දෙකෙන් බෙදුවාම එකයි ඉතුරු බින්දුව එතකොට අපි මෙතනදී ලියන්නේ ඉතුරු බින්දුව මෙතන ලියනවා එක මෙතන ලියනවා මේ විදිහට ඕනෑම පාදයක සංඛ්‍යා දෙක ඊට පස්සේ අපි බලමු සංඛ්‍යා දෙකක් කොහොමද අඩු කරන්නේ කියන්නේ සංඛ්‍යා පාදවල තියෙන සංඛ්‍යා දෙක අඩු කරන්නේ කොහොමද එක බින්දුව 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 එක 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 කොහොමද මේ සංඛ්‍යා දෙක අඩු කරන්නේ තර මේකෙදි කරන්න තියෙන්නේ සාමාන්‍ය අඩු කිරීම විදිහට විතරයි මේ ප්‍රමේයෙම තමයි ඒ වුණාට පොඩි වෙනස් කවුන්ට් එකක් තියෙනවා ඒ ටික තමයි අපි ඔළුවට දාගන්න ඕනේ එතකොට එච්චර අමාරු නෑ මේ වගේ ගණන් ඊට පස්සේ මේක දෙනන්නේ එකෙන් එකක් ගියපුවාම බින්දුවක් ඒක ලේසියෙන් ගත්ත හැකි ඊට පස්සේ බලනවා බින්දුව එකක් ගියපුවාම බින්දුව එකක් ගියපුවාම මෙතනදී අපි සාමාන්‍ය දන්නවා අඩු කිරීමේදී එහා පැත්තන එකක් අරගෙන එතකොට අඩු කරනවා කියන්නේ යට සංඛ්‍යාවක් තියෙනවා අඩු කරනවා එතකොට අපි මෙතනින් එකක් ගන්නවා එකක් ගත්තහම සාමාන්‍යයෙන් මේකේ පොඩි වැරදීමක් තියෙනවා මෙතන මෙතන එකක් ඉන්නේ අතන මෙතන එක නැතුව හදුවොත් එහෙම මේ පැත්තෙන් කේක් ගන්නවා මෙතන එකයි මෙතන එක මේ පැත්තට يعني ඕනෑම ගැක ස්ථානකකින් පස්සට යද්දි අතන මෙතන එනවා දෙකයි දෙකෙන් මේ පැත්තට එකක් අරන් ගියොත් එහෙම මෙතන එනවා දෙකයි මෙතන දෙකෙන් මේ පැත්තටයක් අරන් ගියොත් එහෙම දෙකයි මෙතන දෙක කියලා එනවා ඊට පස්සේ අපිට දැන් කරන්න තියෙන්නේ දෙකෙන් දෙකෙන් එකක් අඩු කරාම දෙක කියලා අපි සාමාන්‍ය මේ ලේසියෙන් ලියාගත්තට මේ විදිහට ලියන්න බෑ මොකද බිංදු එකකින් ලියන්න ඕනේ බිංදු එකකින් මේ විදිහට එකක් අඩු කරගොහම ඉතුරු වෙනවා එකක් ඒ කියන්නේ මෙතන තියෙන අගේ ඇත්තරම එකයි බිින්දුව කියන එකයි බිින්දුව කියන එකෙන් එකක් අඩු කරපුවාම එනවා එකක් එතන එක එකක් අඩු කරපුවාම බිින්දුවයි එතකොට අපිට අගයක් එනවා මේ විදිහට ඊට පස්සේ බලමු සංඛ්‍යා ගුණ කිරීම මේ වගේ ගණන් වල නම් හදලා පුරුදු වෙන එකම තමයි ඔතේ කියන්නේ ප්‍රැක්ටිස් එකෙන්ම තමයි මේක හැදෙන්නේ ඊට පස්සේ දැන් වැඩි කිරීමක් ගත්තොත් එහෙම අපි සාමාන්‍ය වැඩි කරන විදිහම තමයි එක වැඩි කිරීම එක එකයි එක වැඩි කිරීම බිංදුව බිංදුවයි එක වැඩි කිරීම එක එකයි එතන මේ පැත්තට ගත්තොත් මේ ඊළඟ සංඛ්‍යාව ගත්තා ඊට පස්සේ එතන ස්ථානගෙන් බලවෙනි ඒ ආදාර සංඛ්‍යාවට පල්ලෙ ලියන්න ඕනේ වැඩි කරගෙන එකයි බිංදුවයි එකයි ඊට පස්සේ තියෙන්නේ මේ ටික එකතු කරන්න එක බිංදුව එක සමයි මෙතන වැඩි වැඩිනවා හරිම සරලයි මේ විදිහට වැඩි කිරීම අපි සාමාන්‍ය කරන විදිහම තමයි හරියට මේක හරියට පිළිවෙල ලියා ගන්න එක තමයි පිළිවෙල ලියාගත්තොත් මේක කරන්න එච්චර අමාරු නෑ හරි ඊළඟට අපි බලමු බෙදීම අනිත් පාදවල සංඛ්‍යාවත් මේ විදිහම තමයි වැඩි කිරීම අර අපිට අදාළ සංඛ්‍යා පද්ධතියේ අදාළ පරාසය තුල තියෙන්න ඕනේ ඒ පරාසයට අදාළ අංක ඒ ටික තියෙන්න ඕනේ එතකොට ඒ දිනු තමයි يعني මේ දෙකේ පාදේ කරු බිඳු තමයි අනිත් පාද වල එතකොට අපි ගත්තොත් එහෙම බෙදීම ගත්තොත් එකයි බිඳුව එකයි බිඳුව බෙදීම එකයි බිඳු දෙක එතකොට මෙතන ගත්තොත් එහෙම සාමාන්‍ය බෙදීමමයි
එක බෙදෙනවා එකයි බිදු දෙකින් බිදුුවයි තට එකයි බිදු බෙදෙනවා ඉතාගන් පුළුවන් ගැන සංකයා දෙකයි තියන්නේ තර සංකයක් තුනක් තියෙනවා අගයන් තුනක් තියෙනවා බිදුුවයි ඉනට බල්ල එක බිදු එකයි එක බිදු එක දෙදීම එක බිදු දෙක තොට එතැන එකක් තියෙනවාට සේක වැඩි කරලා සිල්ලිය මේ අර අපි අඩු කිරීම කර විදිරම අඩු කරන්න තියෙන බිදුුවයි බිදුුවයි එකයි අපට ඉතුරලා තියෙන බිදුව ගෙනවා ඊටස්සැ බලවා මෙතන දහයට දහය කියලා කිව්වට එහෙම නෙවෙයි කියන්න ඕන එක බිදුව එක බිදුවට එක බිදුකව කියත් තියෙනවා තර එතන එකක්වත් නෑ බිදුුවයි එතුර අපි සාමාන්‍යදිර දශම තිතක් කියලා තා බිදුවත් දාන්නවා එතවට මෙතන ඒනවා එක බිදු දෙකට එක බිදු එකයි ඒකමයි උත්තරේ බිදුව එතර උත්තරේ වෙන්නේ මෙන්න මේ හන්නේ හරි ඊට පස්සේ බලමු අටේ පාදයේ සංඛ්‍යාවගුයි දාසේ පාද සංඛ්‍යාව එකතු කරන්නේ කොහොමද කියලා වීඩියෝ ගොඩක් දික් වෙන නිසා මම කෙටියෙන් කරන්න 736 අටේ පාදයෙන් 127 අටේ පාදයෙන් එතකොට මෙතන එනවා 7 13යි 13න් මෙතන පහක් එයා පැත්තට එකක් යනවා ඊටස්සේ මෙතන එකතුව හයක් එනවා එන් තේරෙනවා මෙතන 13 එනවා 13 අටෙන් බෙදපුවාම 1යි ඉතුරු 5යි ඉතුරු 5 මෙතන ලියන එකක් මේ පැත්තට ගිනවා එතකොට ඒකත් එක්ක මේ ටික තුනම 6යි 6 ඊටස්සේ මෙතන එනවා 7 1 8යි 8 ලියන්න බෑ 8 අටෙන් බෙදුවාම 1යි බිංදුව 1යි බිංදුව තේරෙනවද ඒ ටික හරි ඊටස්සේ අපි බලමු 16 පාදයේ සංඛ්‍යාවක් කොහොමද එකතු කරන්නේ. දන්නවා 16 පාදයේ විවිධ සංකේත යොදා ගන්නවා කියන්නේ මේ වගේ සංකේත යොදා ගන්නවා. ඒකෝර අපි දැනගන්න ඕනේ B කියන්නේ මොකද්ද C කියන්නේ මොකද්ද ඒ ටික දැනගන්න ඕනේ. එතකොට මෙතන ගත්තොත් එහෙම B කියන්නේ කීයද? සාමාන්‍ය B කියන්නේ මේකේ දැන් අපි මම කිව්වා කලින් මේවද ලියාගන්න කියලා. මම දැන් මතකෙන් හදනවා. 11යි මෙතන C කියන්නේ 12යි. එතකොට 23. 23 16 බෙදපුවාම 1යි ඉතුරු 7. එක මේ පැත්තට එනවා. හරි. ඊට 10. 10 දැන් 10 මේ 3 13යි 1යි 14යි. 14 කියන්නේ E. එතකොට මෙතන 1 ඉතුරු වෙනවා. නේද මම උත්තරේ. හරිද? එතකොට මම හිතනවා ඔයාලට මේ පිළිබඳව දැනුමක් එන්නේ නැති කියලා මේ සංඛ්‍යා පහද අතර එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම මේ විදිහෙන් තමයි ගුණ කිරීම අඩු කිරීම බෙදීම අර කලින් දෙකේ පාදයේ සංඛ්‍යාව අරගෙන දෙනවා තමයි කරලා ප්‍රැක්ටිස් එක හදාගත්තොත් මේ ගණන් එච්චර අමාරු නෑ ඊට පස්සේ බලමු අඩුම 200 ගේ සහ වැඩිම 200 ගේ කියන්නේ අපි සංඛ්‍යාව ගත්තොත් එහෙම 1.1 ගත්තොත් එහෙම මේකට කියනවා අඩුම 200 ගේ ඒ කියන්නේ සංඛ්‍යාවේ ස්ථානීයගේ අඩුම එක තර මේක ගත්තොත් එහෙනම් ඔයාලා අන්න ස්ථානියගේ මෙතන දෙකේ බිඳු පරිමාවල. එතකොට මේක තමයි L S B least significant bit. එතකොට මේක MSB most significant bit MSB. එතකොට මම තව උදාහරණයක් ගත්තොත් 1.1.1.0 එකගම එකයි එකගම එතන මේකේ LSB වෙන්නේ මොකක්ද? එතන මේකේ LSB වෙන්නේ මේ දශම තිතෙමුත් එනවා තියෙන මෙන්න මේක. LSB MSB මම වෙනත් පාදයක ගත්තොත් වෙනත් පාදයක සංඛ්‍යාවක් ගත්තොත් එහෙම දැන් මේකේ least significant bit එක මොකක්ද වෙන්නේ? එතකොට හැම වෙලාවම යන අඩුම 200 ගේ ඉන්නේ මේ විදිහට බිඳුවක් ආවත් එහෙම මේ බිඳුව සලකන්නේ බිඳුවට ඉස්සරහ තියෙන ගේ තමයි LSB එක විදිහට ගන්න. එතකොට MSB එකනේ වැඩිම අගේ. මෙම සංඛ්‍යාවේ අටේ පාදයේ සංඛ්‍යාව අපි ඉන්නේ. ඊට පස්සේ අපි දැන් මේක මෙතන තේරෙනවා කියලා ඊට පස්සේ අපි දැන් පරිගණකය ඊට පස්සේ අපි දන්නවා පරිගණකය තුළ සංඛ්‍යාවක් නිරූපණය වෙන්නේ
සමාන මතක පරාසයක් තුළ ගැන සමාන මතක කෝෂ පල්ලකින් තමා පිටු වටක් තියෙනවා දෙක තුන හතර පහ හය හත කනු. එතකොට මෙතන bit 8ක් තියෙනවා. 8 bit. එතකොට මේකේදී කබඩා ගන්න පුළුවන් වැඩිම අගේ සහ අඩුම අගේ කොහොමද ඔයාලා හිතන්නේ? මේකේදී කබඩා ගන්න පුළුවන් වැඩිම අගේ 255. ඕන ගන්න එක ලබන්න මේ හැම එකටම එක එක දාලා අර ස්ථානීය ගණන් ටික එකතු කරලා බලන්න. එතකොට වැඩිමාගේ මේ මතක කෝෂයේ ගබඩා කර හැකි වැඩිමාගේ 255. එතකොට අඩුමාගේ 0. තේරුණානේ? ඒ ටික හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ සංඛ්‍යා විවිධ ක්‍රම ටිකක් තියෙනවා මේ සංඛ්‍යා නිරූපණය සඳහා. සංඛ්‍යා වෙන ක්‍රමය තමයි අපි දැන් දාගන්න බිටු 8 න් පළවෙනි බිටුව අපේ සයින් බිට් එක. ඒ කියන්නේ අපේ මේ සංඛ්‍යාව දැන් හිතනෝ ධන 10. තිබ්බොත් එහෙම ඍණ 12 ඔය වගේ සංඛ්‍යාව තිබ්බොත් එහෙම අපි දැන් මේකේ 10 12 පෙන්වන්න ක්‍රම තියෙනවා. ඒ වුණාට 10 12 ධන සහ ඍණ 12 තියෙනවා. එතකොට අපි 10 12 පෙන්වන්න පුළුවන්. ඒනට අපි ධන දෙකෙන් දීලා හොයාගන්න බෑනේ. එතකොට මේ ක්‍රමයේදී කරන්නේ පළවෙනි බිටුව සයින් බිට් එක විදිහට යොදා ගන්නවා. ඒ කියන්නේ හිතන්න අපිට ගබඩා කරන්න ඕනේ 15. එතකොට අපි 15 කොහොමද ලියන්නේ? 15 කියන එක ලියත හැකි තුර අපි මෙතන ගබඩා කරන්න ඍණ 15 නම් අපි පළවෙනි බිට් එක 1 කියලා ලියනවා. ඒ කියන්නේ ඍණ සංඛ්‍යාවලට පළවෙනි බිට් එක 1 කියලා ධන සංඛ්‍යාවලට 0 කියලා. දැන් අපිට ධන 15 කියලා. එහෙම වුණොත් මේ බිට් එක 15 මේ බිට් එක 0 කියලා ලියනවා. හරිනේ. ඒක තමයි පළවෙනි ක්‍රමය. ගොඩක්ම ලේසි. ඊළඟට එකෙහි අනුපූරක. වන්ස් කම්ප්ලිමන්ට්. එතකොට වන්ස් කම්ප්ලිමන්ට් ක්‍රමයේදී වෙන්නේ මේකේදී අනුපූරක අනුපූරකය. එතකොට මේකේදී ප්‍රධාන වශයෙන් මේ ක්‍රමය යොදාගන්නේ ඍණ සංඛ්‍යා නිරූපණය සඳහා. එතකොට ඉතින් අපිට ඍණ 12. ඍණ 12 කියන සංඛ්‍යාව අපිට මේ එකෙහි අනුපූර ක්‍රමයෙන් නිරූපණය කරන්න කිව්වොත් අපි මුලින්ම කරන්නේ 12 කියන සංඛ්‍යාව බිටු 8කින් ලියා ගන්නවා. දන්න විදිහට බිටු 8කින් දෙකෙහි පාදයෙන් ලියා ගන්නවා. එතකොට එහෙම ලිව්වොත් දෙකෙහි පාදේ. ඊට පස්සේ කරන්නේ හොඳට මතක තියාගන්න මේ ක්‍රමයේ තව ක්‍රමයක් තියෙනවා දෙකෙහි අනුපූරකය. එකෙහි අනුපූරක ක්‍රමයේදී කරන්නේ ප්‍රධාන වශයෙන් පියවර දෙකයි. එක තමයි මේ විදිහ ලියා ගන්නවා අපිට අදාළ කියන්නේ අපි සලකන සංඛ්‍යාව ලියා ගන්නවා දෙකේ පාදේ. ඊට පස්සේ ඒ සංඛ්‍යාවේ අනිත් පැත්ත නැත්තම් එකේව බිංදුව ලෙසත් බිංදුව එක ලෙසත් ලියා ගන්නවා. එතකොට ඒක ගත්තොත් 1 1 1 02 12. එතකොට 12 කියන එක වන්ස් කම්ප්ලිමන්ටරි ලිව්වොත් 12 කියන එක ඒක වෙන අගය තමයි මේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා මේක ඉතාවත් උදින්. ඊට පස්සේ අපි බලමු දැන් මේ එකෙහි අනුකූල ක්‍රමයේ යොදාගෙන අපි ගණන්ක් හදලා බලමු. ඍණ 6 ධන ඍණ 10. මේ වගේ ගණන්ක් දුන්නොත් එහෙම අපිට විභාගිත අපිට කරන්න තියෙන්නේ මුලින්ම ප්‍රධාන පියවර මම කියලා දුන්න පියවර දෙක. ඒ කියන්නේ ඍණ 6. අපිට ඕන ඍණ 6නේ. අපි මුලින්ම කරන්නේ ධන 6 කියන්නේ 6ට අදාළ බිටු 8කින් දෙකේ පාදෙ ලියා ගන්නවා. එතකොට 6ට අදාළ බිටු 8කින් දෙකේ පාදෙ ලිව්වොත් එහෙම හරි දෙකේ පාදෙ ලියාගත්තා. ඊට පස්සේ මේකේ අනිත් පැත්ත දෙවෙනි පියවර. ඒ කියන්නේ මේකේ අනිත් පැත්ත ලියා ගන්න. 1 1 1 1 1 බිංදු 2 1. මේකේ ධන 6 1 ඍණ 6. හරි ඒක ලියා ගන්න. ඊට පස්සේ ඒ වගේ තමයි 10. 10. මුලින්ම ධන 10 ලියා ගන්නවා. ධන 10 ලියාගෙන අපි ලියා ගන්නවා ඒක බිංදු
ඉන්න දහය එක එක හනපුූරගේ අරන මේක තමා විනහය මේකම නිදාහය එක අනුපුර ඇසර ඉද සක් මේක එකතු කරන්න යන්න එකතු කිරීම බලමු මෙතනම ලියන්න හරි දැ අපි මේ සංඛ්‍යාත එකතු කරන්න යන්නේ අපි ගත්ත අනුපුරග එක එකතු කරන්න යන්න හරි ඊටස්සේ අපි එකතු කරද්දි අදන්නවා එකයි එකයි දෙකයි දෙක දෙගෙන් බෙදපුවාම බිඳුවයි ඒ පැත්තට එකක් එනවා එතකොට මොකුත් නිසා ඒ පැත්තේ තුර එකයි බිඳුව එකයි එකයි එතකොට මෙතන ගත්තොත් එහෙම එකයි එකයි දෙකයි බිඳුවයි ඒ පැත්තට එකක් එනවා තුන තුන දෙකෙන් බෙදපුවාම මේ විදියට තුන දෙකෙන් බෙදපුවාම තුන දෙකේ එකයි ඉතුරු එකයි එතකොට එකයි ඉතුරු එකයි එතකොට ආයෙත් අපි බලනවා තුනට තුන බෙදනවා දෙකෙන් එකයි ඉතුරු එකයි එකයි ඉතුරු එකයි එතකොට අපි දන්නවා දැන් අපි හැම වෙලාවෙම කරන්නේ බිටු 8යි දැන් මේ සංඛ්‍යාවය ගත්තොත් අපිට ආපු උත්තරේ තිබ්බොත් මේ බිටු 9ක් තියෙනවා එතකොට අපි කරන්නේ මේ ඉතුරු බිට් එක මේ සංඛ්‍යාවට ආයෙ නැවත එකතු කරනවා සංඛ්‍යාව එකතු කරන උත්තරේ තමයි මේක මේ කම්ප්ලිමන්ට් එක මේ කියන්නේ මේක දරින සංඛ්‍යාවක් නිසා මේ දෙන්න තියෙන්නේ අපි ඊදැස් බලමු මෙම ක්‍රමය කියන්නේ එකෙහි අනුපූර ක්‍රමය භාවිතා කිරීමෙන් තියෙන අවාසි ප්‍රධාන අවාසියක් තමයි මේක හොඳට මතක තියාගන්න මේක ගොඩක් වෙලාවට එක්සෑම් එකට අහන්න පුළුවන් බිංදුව සහ ඍණ බිංදුව ධන බිංදුව සහ ඍණ බිංදුවට අගයන් දෙකක් පවත්වනවා තියෙනවා එකෙහි අනුපූරකේ ඒ වගේම දෙවෙනි එක තමයි ඉතිරි විටුව අපි අන්තිම ගාණේ කරා වගේ ඉතිරි විටුව නැවත එකතු කරන්න වෙන එක එක අවාසියක් ඊට පස්සේ මේකෙදි ලියන්න පුළුවන් උපරිමාගය මැක්සිමම් මාගය උපරිමාගය තමයි ධන 127 එතකොට මිනිමම් මාගය කියන්නේ අඩු මාගය තමයි ඍණ 127 මෙන්න මේ අගයන් හොඳට මතක තියාගන්න මේ ඔයාලට ගොඩක් වෙලාවට එක්සෑම් එකට අහන්න පුළුවන් ඊට පස්සේ ඊටස් බලමු දෙකේ අනුපූර දෙකේ අනුපූරකය කියන එක යොදාගත්තේ මේ එකේ අනුපූරකය කියන ක්‍රමයේදී තියෙන අඩුපාඩු මගහරවලා තමයි මගහරවන් තමයි දෙකේ අනුපූර ක්‍රමය කියන එක යොදාගත්තේ එතකොට දෙකේ අනුපූර ක්‍රමයේදී එන්න අපි ඉස්සෙල්ලා වගේම ගමු ඍණ 12 කියන එක එකේ අනුපූරකය ගත්ත උදාහරණයක් ගමු එතකොට 12 කියන එක මේකේ වෙන්නේ 12 කියන එක ඒ විදිහටම අර මේකේ පියවර තුනක් තියෙනවා එතකොට පියවර තුනේදී ප්‍රධාන වශයෙන් ඉන්නේ 12 කියන එක දෙකේ පාදෙන් ලියා ගන්නවා එතකොට දෙකේ පාදෙන් ලියාගත්තේ අපි දන්නවා බිංදුවයි 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 එකයි එකයි දෙකයි ඕක තමයි ධන 12 ධන 12 කියන්නේ අර එකේ අනුපූරකය වගේ ප්‍රධාන පළවෙනි පියවර තමයි අපිට අදාළ සංඛ්‍යාව තියෙන සංඛ්‍යාව ලියා ගන්නවා දෙකේ පාදෙන් ඊට පස්සේ අපි කරන්නේ මේකේ අනිත් පැත්ත يعني එකෙහි අනුපූරක ඊට පස්සේ දෙනවා. ඒ කියන්නේ මේක අනිත් පැත්ත හරවලා ලියනවා. එකෙහි අනුපූරක ක්‍රමයේ විදිහටම. අනේ මේක තමයි දෙවෙනි පියවර. ඊට පස්සේ ඊටස් තමයි මේකේ විශේෂම දේ කරන්නේ. يعني ඊට පස්සේ කරන්නේ මේ දෙකෙහි අනුපූරක කියන ක්‍රමයේදී කරන්නේ අපි ගත්ත කියන්නේ එකෙහි අනුපූරකේ වගේ කියන්නේ මේ ලියලා ගත්ත සංඛ්‍යාව කියන්නේ අනිත් පැත්ත ගත්ත සංඛ්‍යාව අනිත් පැත්තේ ලියපු සංඛ්‍යාවට එකක් එකතු කරනවා. හරිද? එතකොට එකක් එකතු කරාම එතකොට ඍණ 12 කියන එක දෙකෙහි අනුපූරක ලියුවාම මෙන්න මේ අගය තමයි එන්නේ. අපි බලමු ඊළඟට දෙකෙහි අනුපූරක කියන ක්‍රමය යොදාගෙන ගණක් හදන්නේ කොහොමද කියලා. ඍණ 6 ඍණ 10. ඉතින් ඔයාලා දන්නවා මේකේ වෙන්නේ අර එකෙහි අනුපූරක ක්‍රමය වගේමයි මුලින්ම ලියන්නේ ධන 6 කියන එක ලියාගත්තා. එතකොට ධන 6 කියන එක වෙන්නේ එකයි එකයි බිංදු. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත ලියා ගන්නවා. එක 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 බිංදු දෙක එක. ඊට පස්සේ කරන්නේ මේ ක්‍රමයේ විශේෂම දේ එකක් එකතු කරනවා. එතකොට එකක් එකතු කරා. මේක තමයි
ඍණ 6 කියන එකේ 2යි අනුපූරකය. හරිද? මම හිතනවා මේ කොටස දෙන්නා කියලා. දැන් ඊළඟට අපි බලමු ඊළඟ කොටස. ඍණ 10. ඍණ 10 කියන එක මම මෙතන පල්ලේ හදන්නම්. ධන 10 ලියනවා. ධන 10 ලිව්වොත් ඒකේ පාදය, ඒ කියන්නේ ඒක අනිත් පැත්ත හැරෙව්වා. දැන් මේකේ තියෙන විශේෂම දේ එකක් එකතු කරන එක. අවසාන ටික එකතු කරා. ඒතර මේක තමයි ඍණ 10 කියන එකේ අග. ඒතර ඊටස් අපි බලමු මේක එකතු කරා. මම මේක උඩින් ලියන්නම්. දැන් පේන්න ති නිසා. ඊටස් අපිට තියෙන මේ දෙක එකතු කරා. දැන් අපි දන්නවා විතු 8කින් උත් සංඛ්‍යාවක් තමයි එන්න ඕනේ. එතකොට මේකේ විතු 9ක් තියෙනවා. කියන්නේ වැඩිම විතුක් තියෙනවා. එතකොට අපි මේ ක්‍රමයේ තියෙන විශේෂම දේ තමයි මේ වැඩි පිටුව, ඒ කියන්නේ වැඩිින් ආපු පිටුව අපි නොසලකා හරිනවා. ඒතකොට මේක තමයි මේකේ මේ ගානේ උත්තරේ. එතකොට මේ දෙකේ අනුපූරක කියන ක්‍රමේ තියෙන වාසි ගත්තොත් එහෙම පළවෙනි වාසිය තමයි බිංදුව සඳහා එක්කගයක්. ඒ කියන්නේ ඍණ බිංදුව සහ ධන බිංදුව කියලා වෙනවා කියන්නේ. ඒ වගේම දෙවැනි එක ඉතිරි වෙන වහන්න ඉතිරි පිටුව, يعني අර කලින් ගාන වගේ ඉතිරි පිටුවක් ආවොත් එහෙම ඒක රසල ගන්නවා. ඒක තමයි තව එක වාසියක් තියෙන. එතකොට මේකෙදි නිරූපණය කරන්න පුළුවන් වැඩි මාගේ, يعني මැක්සිමම් මාගේ වෙන්නේ 127. එතකොට අඩු මාගේ මිනිමම් මාගේ වෙන්නේ වෙන 128. මේ මේ වගේ කරුණු මතක තියාගන්න MCQ වලට එහෙම එන්න පුළුවන්. දත්ත නිරූපණ සඳහා යොදාගන්න සම්මතාකාර විදිහට අපිට යොදාගන්න පුළුවන් යොදාගන්න ඛේත ක්‍රම විදිහට ASCII. පළවෙනි ක්‍රමය තමයි ASCII. ASCII ක්‍රමය. එතකොට ASCII ක්‍රමය කියන ASCII කියන එකේ තේරුම තමයි American Standard Code for interface then interchange. එතකොට මේකෙදි යොදාගන්නේ පිටු 7ක් භාවිත කරලා සංකේත 128ක් ප්‍රකාශ කිරීම සඳහා ASCII කෝඩ් වල එහෙම හැදිලා තියෙන්නේ. එතකොට දෙවෙනි එක විදියට DCD binary decimal code. binary decimal code වල පිටු 4ක් යොදාගෙන සංකේත 16ක් සංකේත 16ක්. ඒ විදිහට තව දිනවා තුන්වෙනි ගත්තොත් එහෙනම් යුනිකෝඩ්. එතකොට යුනිකෝඩ් වල බිටු 16ක් යොදාගෙන සංකේත විශාල ප්‍රමාණයක් මෙතන යොදා ගන්නවා යුනිකෝඩ් වලින්. ඒ වගේම තවත් ඛේත ක්‍රම තියෙනවා EBCDIC. මෙන්න මේ වගේ ඛේත ක්‍රම තියෙනවා. එතකොට ඔයාලා මේ වගේ පිළිබඳ මේ යොදාගන්න බිටු ප්‍රමාණය සංකේත පිළිබඳ පොඩ අධ්‍යයනය කරන්න තවත් මම මේ ගැටියෙන් කිව්වේ. එතකොට මේ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ මේ පරිගණකය තුළ දත්ත නිරූපණ කියන පාඩමේ. එතකොට ඔයාලට මේ වීඩියෝ එක පිළිබඳ අහන්න මේක පිළිබඳ ප්‍රශ්න අපින් තව කෙරෙන්න ඕන දේවල් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලා මේකෙන් දෙයක් ලබා ගත්ත කියලා. එනක් ගොඩක් ස්තුතියි.